මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අර්ථදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. पड़ी सात लोको सात नहीं वहा ඔය අතරම ගියනවා මල්ච මොහෙන්නුනේ මෙතන හැබැයි හුඹහක් වගේ නම් තියෙනවා හුඹක් නෙමෙයි මේ අනිත් පස්සෙන් අර කොස්තරක් කරගෙන ගියාම කොස්තරක් ගියා දාර්ටි නෑ 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 පහඩුව ගන්න බලන්න ඉන්නා මෙතන ගොඩා මලුකුත් නැහැ පොඩිත් නැහැ बिना नहीं है उत्साह प्रश्न ගොල්ලෝ බයයි ඉන්න හැංගිලා ඉන්නවා කොහේ හරි අස්සකට වෙලා දැන් දැකලත් පැයකට වැඩි නේද පැයකට වැඩි පැයකට වැඩි මට එන්න වෙලා ගියා මේ හුලන් තිබ්බේ නෑ බයිසිකල් එක ඒක තල්ලු කරගෙන ගියා වින්කලේට එමු තමයි ඉතින් ඔව් මං කිව්වේ කලබල කරන්න නැතුව ඉන්න එතෙන්ට වෙලා ඉන්නවා කියලා දැන් අපේ ගෙදර ඉඳන් බැලුවම කිලෝමීටර් 15ක් විතර වගේ දුරයි මේ හරියට ඔව් නේ ඔව් මම යායි 13 නේ ආ මේ මේ සතම දෙතලෙටි නෑ ලොකු එක නේ දැන් කාඩේ ඉස්සලා කලින් නේද
මේ කාලෙදී මේ සර්පේ බහුලව හම්බෙනවා. මේ මාසෙකද? ඔව් මේ අභිජනන කාලෙනේ. සර්පේ වැඩිපුර එකයි හම්බෙන්නේ යුගල වශයෙන් හම්බෙනවා. විශාල සත්තු ගොඩක් හම්බෙනවා. ඊට අමතරව දැන් අර ගිය අවුරුද්දේදී බිත්තර වලින් නිදහස් වෙලා ආපු අය මාස 6ක් විතර වයස තියෙන සර්පියොත් හම්බෙනවා. තමයි සත්තු ලෝකේ ස්වභාවය. අපි වටපිටාව අපි නිරන්තරයෙන් පිරිසිදුව පිළිවෙලකට තියාගන්නේ නැති එකේ ප්‍රතිඵල. ඇත්තටම ඕනම වත්තක මේ කොහොම පිරිසිදු කරලා තියාගන්නත් බෑනේ. මොන මොනවා හරි තියෙනවා ගබඩා කරලා තියාගන්න අපිට අත්‍යවශ්‍ය නොවන දේවල්. හැබැයි ඒත් ඉත අප්‍රයෝජනක් ඇතිදී අපි ළඟ තියාගෙන ඉන්නවා. ඉතින් ඒව තියාගන්න වෙන තැනකුත් නැහැ. ඒ වගේ තැන්වල තමයි මේ සත්තු හැංගෙන්නේ. ඒ තැන්වලට එන්නේ මොකද අර ගෙම්බ මීයෝ ඒ තැන්වල ලැගුම් ගන්නවා. ඉන්සාව විල රන් හැංගිලා ඉන්නවා. අනිවාර්යෙන් සර්පෙක් ඉන්න තැනට ගෙදර සුරතලානේ බල්ලපූස කවම දාකවත් එන්න දෙන්න එපා මොකද මෙයාලා උග්‍ර විස සර්පයෝනි गेदर के दस्ट कर गेदर सुरतलाट दस्ट भीम अनिवार्य बल दाने बल्लाता मे आने पुल के अब मे सता विश्वसाइता इतकोट मे आये अरे लंगेन को मे दस्ट करना विश हिता महित करम लोग बल प्रेम के मेरे अनिवार्य බෙහෙත් කරන්න පුළුවන් හැබැයි ඉතින් මේ බෙහෙත් ළඟපාත තියේයිද දැන් අපි වෙට් කෙනෙක් ළඟට සතා අරන් ගියත් බොහෝ වෙලාවට යාල ළඟ ප්‍රතිවිෂ ඖෂධ නැහැ ඒ නිසාම මැරෙනවා මගදී මැරෙන්නත් පුළුවන් අනිත් එක දැන් සර්පයෙකුට මේ සර්පයෙක් බල්ලෙකුට පූසෙකුට දෂ්ට කරාට අපි වැඩි තැකීමක් කරන්නෙත් නැහැනේ ගැටලුවක් වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන ඉන්නවා හැබැයි ඒකම තමයි ගැටලුව වෙන්නේ මොකද දෂ්ට කරපු සැනින් ඒකේ रोग लक्षण पहाल वेन्या मिनी दाय पहाल पितर गतवेन को सताटे के दनी पटांगा उम गीम वेगत्न करके अतिवेन मेला मैं गुड़क सत्य देखिए मत अंदर पुल ज्ञान सत्य पीरम सत्य दिखेगा दिन ज्ञान सत्य भावी हम तमें पीरमी सत्यकना मीट वाड़ा आवेगशीली वरदी मत अलगट मे सत्तु हरी මිත්‍යා විශ්වාසයක මිත්‍යා මතයක් සමාජගත වෙනවා දැන් හැපින්න හැපින්න කියලා කියන්නේ ඒකේ ව්‍යංගාර්ථය ගත්තොත් එහෙම හත්පසින් වෙනස්නේ දැන් හැපින්න කියලා කියන්නේ මෙයාටනේ එතකොට හැපින්න වගේ කියවහම අපි තුම මේ සාමාන්‍යයෙන් බොහොම කිපෙන සුළු කෙනෙක් ඉක්මනට තරහා යනවා ආවේගශීලීව කෙනෙකුට හානියක් කරන කෙනෙකුට හැපින්න වගේ කියලා කියනවා හැබැයි ඒක දැන් මෙයාට තමයි ඒකේ ආදේශ කරන්නේ නමුත් ව්‍යංගව කියන්නේ අර ඒ ස්ථානෙනි පුද්ගලයාට. ඉතින් ඒක හරි වැරදි. හැපින්නක් ඇත්තටම හිම නැහැ. දැන් මෙයා පිටරත් එක්ක තල කිදොත් ඒත් අල්ලනවා නේද? ඔව් ඒත් පුළුවන් ගන්න. ඒත් බොහොම බයයි. බොහොම බයයි මගහැරලා යන්නමයි හැම වෙලෙම උත්සාහ කරන්නේ. මෙයා මගහැරලා යන්නද නේද? ඔව් ඔව්. පැන පැන දෂ්ට කිරීම කරන් දෙන්නේ නැහැ. ගොඩක් අය අර දන්නේ නැතිකමට මේ හිතනවා ළඟින් යන්නවත් බෑ කියලා. දැන් මෙයාලා ඇත්තටම කරන්නේ පිටර හිම දාලා ඒ ළඟට වෙලා පරිමේ ඒව ආරක්ෂා කරන එකයි අර කිකිලියක් පිටර රකිනා වගේ හිමේ රැකීමක් කරන්නේ මෙහා ඒ ආසන්නයේ ඉඳලා ඒ පිටර ටික වෙනත් විලූපේ සත්තුන්ගෙන් ආරක්ෂා කරන එක කරන්නේ මම ගොඩක් වෙලාවට මුගටි තලගොයි කබරයි වගේ සත්තු මැලගේ පිටර ගිල දානවා ඉතින් ඒගොල්ලන්ව ඒ ස්ථානෙට එන එක පළවා හරින්න තමයි එතෙන්ට වෙලා ඉන්නේ ඇත්තටම හරිම දුෂ්කර කාලයක් ගත කරන සාමාන්‍ය මාස දෙකක් විතර හුඹා ළඟට වෙලා ආහාර ගන්නෙත් නැතුව මෙයාලා දැන් හිතන්නකෝ දැන් අපි වගේ අපි හිතමු මේ මිනිස් සමාජයේ කාන්තාවක්
නේ මාස දෙකක් ආහාර ගන්න නැතුව ඉන්නවද නේ හැබැයි මේ සත්තු ඉන්නවා මලට මේ හැකියාව තියෙනවා සබහා දහමින්ම කුසගින්න දරා ගැනීම හැකියාව දැන් මෙයාට සාමාන්‍යයෙන් මාසයක් දෙකක් වුණත් ආහාර නැතුව හිටියට මැරෙන්නේ නැහැ ඒක ටිකක් වැහැරෙන ස්වභාවයක් තියෙනවා හැබැයි නැවත ආහාරයක් ගත්ත සැනි ඒක යථා තත්ත්වයට පත් වෙනවා ඉතින් ඒ නිසා තමයි යා අර ළඟට එන ගොතුර පමණක් අරගෙන පිටර ටික රැක ගන්න බලන්න මවුස් එනියස කියන එකේ නේ උච්චතම අවස්ථාවක් නේ ඉතන මාස දෙකක් වගේ කාලයක් පිටර ටික රැක ගන්න මොනවාමද නේද ඉතින් අපි ඇත්තටම මේ සත්තුන්ගේ ලෝකෙට අවතීර්ණ වෙලා බලන්නේ මේ සත්තුන්ගේ චර්ය රටාවන් අපි දන්නේ නැහැ ඉතින් ඒක මිනිස්සු හැටියට කරන ලොකු අවඩක් අපි අපි වගේ අපි අපි ගැන වගේම අනිත් සත්තු ගැනත් අපි හොයා බලන්න ඕන මේගොල්ල විස එක හරි මේ විස තියෙන නිසානේ මේ සතා මේ අනිත් කෙනෙකුට හානි වෙන්නේ හානි කරන්නේ හැබැයි මේ විස නිසා තමයි මෙයාගේ පැවැත්මක් තියෙන්නේ දැන් මෙයාට විස දළ දෙකක් සහ විස ග්‍රන්ථි නැත්තම් මෙයාගේ පැවැත්මක් නැහැ මෙයාට ආහාර ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ ඊළඟට මෙයාට වෙනත් සත්තුන්ගෙන් වෙන ඉඩකඩ හානි වෙන ඉඩකඩ වැඩි දැන් මෙහිම පෙනකොබේ අල්ලනකොට බල්ලෙක් වුණත් දන්නවා මෙයා මොම විස සහිතයි හානිදායක කියලා. ඒ නිසා තමයි ඇතින්නම් පුරන්නේ. ඔකර ගිහලා කණ්ඩක් දෙනවද? කෑම දෙනවා. ඔව්. දැන් මේ මේ පුරපසලස්සක පොයේ දවස් වෙනකොට මේගොල්ලෝ නිදහස් වෙනවා. දැන් මීම ගෙදරකින් අල්ලන් ගියා කියලා එසැනින් මට ගිහලා නැවත තැනකට නිදහස් කරන්න බෑනේ. හේතුව තමයි ඒ ප්‍රදේශවල ඉන්න අයට ගැටලුවක් වෙනවා. ඉතින් අර ජන ශූන්‍ය තැනක් බලලා තමයි මේගොල්ලන්ව නිදහස් කරන්නේ. මොකද විස සත්තුනේ. හැබැයි ඉතින් මිනිස්වාසයෙන් තොර දැන් අපි හිතමු කුඹුරු යායකට හරි කොහේ හරි හේන් පිට හේනක් කරන තැනකට හරි මේ සතේ දැම්මා කියලා මිනිස්සුන්ට හානි වෙන්නේ නැහැ. ඒ මිනිස්සු පසුපස හොයාගෙන ඇවිල්ලා දෂ්ට කිරීම කරන්න එන්නේ නැහැ. නමුත් ඉතින් මිනිස්සු දකින්නේ වැරදි විදියට. දැන් මම මේ සතා ගිහිල්ලා හිතන්නකෝ ඔයක් අයිනකට හරි ඔය කුඹුරු පිටියකට හරි දැම්මොත් එimhe අන්න අහවල් පොත් ගලේ අපේ වත්තර කොහෙවත් ඉන්නේ නැහැ. ඒක අපිට කන්න ගෙනත් දැම්මා කියන එක තමයි කියන්නේ. ඉතින් ඒ නිසා බොහොම ප්‍රවේශම මේ සත්තු අර ඉවත් කරලා දෙනවා මේ සතාට නැවතර පූර්ණ වශයෙන් මිනිස් වාසයෙන් තොර බොහොම ආරක්ෂිත ස්ථානයකට නිදහස් කරනවා. ගොඩක් වෙලාවට ඔය තබ්බෝ ආරක්ෂිතේ හරි විල්පත්තු ජාතික වන උද්‍යානයේ හරි තමයි මම මේ සත්තු නිදහස් කරන්නේ. මේ අතරම අපිට වගේ මේ හැම සතෙකුටම ජීවත් වෙන්න ඕනේ. මේගොල්ලෝ නිසා තමයි මේ පරිසරය ලස්සන වෙලා තියෙන්නේ. පරිසර සමතුලිතතාවයට මෙයලා ඍජුවම දායකත්වය දෙන සත්තුනි. සත්තු අතර සර්පය කියන්නේ විශේෂයි. අනිත් එක මෙයා තමයි සත්තු අතර පිරිසිදුම සතා සර්පයා. ඔව්. මෙයා බලන්නකෝ අවුරුද්දකට තුන් වතාවක්වත් එයාගේ ඇඳුම ගලව ලයින් කරනවා. හැම ගලව ලයින් කරනවා. වෙනත් කිසිම සතෙකුට ඒ හැකියාව නැහැ. මෙයා දැන් මේ වයසත් එක ගල ලයින් කරලා නැද්ද? මෙයාද? ඔව්. මෙයා මෑතකදී අයින් කරලා ඉන්නේ. ඔව්. තව මාසෙකින් එකමාරකින් විතර ආයෙත් හැව අයින් කරනවා. ඒ කියන්නේ දැන් මනා පෙනුමකුත් නැහැ, අවර්ණ පෙනුමකුත් නැහැ. මේ හැව ඇරලා සාමාන්‍ය අතරමැදි කාලයක වගේ තමයි ඉන්නේ. ඔව්. බලන්නකෝ මං කියන දේවල් තේරෙනවා වගේ අහගෙන ඉන්නේ ඇති. අර සම්පූර්ණ අර අනුසුූපිට අරගා තනිකර සුදු පාට නේද? ඔව්. එතකොට හොඳට වර්ණවත්. ගොඩක් කලකට සුදු පාට ඊළඟට ගුරු පාට කළු පාට ඔය ගැරන්ඩින්ගේ පාට මේ එක එක වර්ණ දේහය ගත්ත අය ඉන්නවා. ඉතින් ගොඩක් වෙලාවට මේ මතු පිට වර්ණ රටා ඔස්සේ තමයි ගොඩක් ඔය කුලවලට මේ සත්තු වෙන් කර දක්වන්නේ. ඉතින් ඒකේ මේ ප්‍රායෝගික නම් පැත්තක් නන්නේ මම දකින විදිහට. විද්‍යාත්මකව මේ සතා උග්‍ර විස සතෙක්. ඉතින් පාට වෙනස් වුණා කියලා මේ විසේ වෙනසක් වෙන්නේ නැහැ. හරි මේ සතා මේ මරන්න නැතුව දැනුවත් කරාට අරගෙන බේරගෙන යන්න කියලා ගොඩක් ස්තුතියි හැමෝටම. මම මෙයා අරගෙන යන්න. පුතාලා දැන් මේ වගේ සත්තු ගැන ඔයගොල්ලෝ විශේෂයෙන් අවධානයෙන් ඉන්න ඕන හේතුව තමයි නිතර සෙල්ලම් කරනවනේ නේද වත්තෙන් වත්තර දුවනවා ගෙදර මිදුල දුවනවා ඒ සෙල්ලම් කරනකොට මේ වගේ සත්තු ඉන්න පුළුවන් ඔයාලට දන්නෙම නැතුව මේ වගේ සතෙක් පෑගෙන්නත් පුළුවන් එහෙම වුණොත් මොකද වෙන්නේ ඔයාලට දෂ්ට කිරීමක් වෙනවා දෂ්ට කිරීමක් වුණොත් අනිවාර්යෙන් විස සතෙක් නිසා ජීවිත හානියක් වෙන්න පුළුවන්
ඉතින් හැම වෙලේම මේ වගේ සත්තු පරිසරයේ නැත්තම් අපේ වතුවල ඉන්නවා කියලා අදහස තියාගෙන සෙල්ලම් කරන්න පුරුදු වෙන්න. එමේ දුවනකොට හොඳ සැලකිල්ලෙන් සෙල්ලම් කරන්න ඕනේ. නැත්තම් අපේ ජීවිත වලට හානි වෙනවා. හරි නේද? ආවද යා? එහෙනම් මම මේ සතාව අරගෙන යන්න. या अतरीन बीती थी क्या विला एक मंटा वेगवात तो क्या देख करने ओ मेरा लट मे सामान्य तारुण वायसे इन्हें साथे क्यों मेरा के जावे वैडी यार अब दर परिणत वेला इन्हें सात्तु वा के ने वेगवात तो यानो भाई नहीं सा कुड़ा क्या ने तो लोगों सात्तु ऐतर में ही में अन्ने या पुलवान तरम पेने उससला අපේ පළවා හරින්න තම උත්සාහ කරන්නේ දෙවන්ත නාගිව. හරි.